ගැටි උසයි හැමතිස්සෙම වගේ සංග්ලාසයක් දානවා කාරේකුත් තියෙනවා මොන යටි කාරකද රතුපාට කැප්ටි එක මොකද සම්පූර්ණ නම ප්‍රියංකර ජයනාත් වෛද්‍ය විද්‍යාව සහ සිනමා වේදේ කියන්නේ විෂය දෙකක් පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙකුට පිළිකාව පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට පුළුවන් ද සිනමා කරුවෙක් වෙන්න කියන කාරණය ගැන හිතන්න මම පෙළඹෙන්නේ වෛද්‍ය නියෝමල් පෙරේරා අධ්‍යක්ෂණය කරපු දඩයිම කියන චිත්‍රපටිය බැලුවට පස්සේ මේ ශල්‍ය වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් පිළිකාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සිනමා කෘතියක් තනන්නට පෙළඹීම කියන කාරණේ ඉතාමත්ම සුබවාදීව බොහොම ධනාත්මකව ගත යුතු කාරණයක් කියලා මට හිතෙනවා මං හිතන්නේ මේ කාරණය මං ඔහුගෙන් ඉස්සලාම මේ ගැන මං ප්‍රශ්න කරේ මං මම ඔහු මුණ ගැසුනම මං මේ ගැන ඔහුගෙන් ඇහුවා දැන් දැන් ડોක්ටර්ගේ සබ්ජෙක්ට් එක වෙනම එකක්නේ ඔව් ඒ සබ්ජෙක්ට් එක සහ ෆිල්ම් කියන්නේ වෙනම විෂයන් දෙකක් ඔව් ඒක ඒ විෂයන් දෙක කිසිම සම්බන්ධයක් නැහැනේ හරවත් උත්තරයක් ඔහු සතුව තියෙනවා මේ වෛද්‍යවරයා කොහොම හරි සිනමා කරුවෙක් බවට පත් වෙනවා මම හිතන්නේ ඒක ඉතාම සුබවාදීව බලන්න ඕන කාරණයක් වෛද්‍ය නියෝමල් පෙරේරා ඔහුගේ චිත්‍රපටිය බැලුවට පස්සේ මට හිතුණා මේ වෛද්‍යවරයාටයි සිනමා කරුවටයි පොදු වෙච්ච සාධකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ශික්ෂණය, ඒ කියන්නේ ඉවසීම. විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙක් පිළිකාව පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සිනමා කරුවෙක් බවට පත් සුදුසුකම තමයි සිනමා කරුවෙක් තුළ පැවතිය යුතු ඉවසීම සූදානම එහෙම නැත්නම් පොදුවේ ගත්තම නිර්මාණකරුවෙක් තුල තියෙන ඕනේ පරිකල්පනය මේ වෛද්‍යවරයා තුලත් තියෙනවා මට මේ වෛද්‍ය නියෝමල් එක කතා කරාම හරි අපූරු සිතුවිල්ලක් පහළ වුණා මේ වෛද්‍යවරයෙක් තුල තියෙන ශික්ෂණය ඇතැම් විට ඇතැම් නිර්මාණකරුවන් තුල තියෙනවද කියලා ප්‍රශ්නේ මතුවුණා මොකද සමහර ඇතැම් නිර්මාණ බලනකොට ස්වර්ණමල්ල වාරච්චි කියන කෘතහස්ත නිලිය අයයි මුහුණ දෙන පිළිකාමය රෝගී තත්ත්වයෙන් මුදා ගන්නා වෛද්‍යවරයා තමයි වෛද්‍ය නියෝමල් කියලා කියන්නේ. වෛද්‍ය නියෝමල් විසින් පණ ගන්වන ලද මේ කෘතහස්ත නිලිය පෙරලා ඔහුට සිනමාකරුවෙක් බවට පත්වෙන්න ජීවය සපයන මේ චිත්‍රපටය තුළ ඒක වෙනම කතා කළ යුත්තක්. මම ඉක්මන් වෙන්නේ දඩීම චිත්‍රපටය පිළිබඳ මගේ මතය කියන්න මගේ විචාරය කියන්න කියන්නේ මේ චිත්‍රපටය තාම ජනතාව අතරට ඇවිල්ලා නැති නිසා මගේ මතය ජනතාවත් එක්ක සංසන්දනීය වියුක්තක් හින්දා මම ඒක ඉක්මන් වෙන්නේ නැහැ නමුත් මේ චිත්‍රපටය කිසියම් වෙනස් වෘත්තියක නියැලෙන හාත්පසින්ම මේ කලාවට පරිබාහර වෙච්ච විශේෂක නියැලෙන ක්‍රියාකාරිකයෙක් විදිහට වෛද්‍ය නියෝමල් මේ සිනමා භාෂාව පාවිච්චි කරන විදිය ගැන මම බලන්නේ සුබවාදීව. ඌට සිනමා භාෂාව හැසිරවීමේ හැකියාව තියෙනවා. ස්වාධීනව තමන්ටම කියලා සිනමා භාෂාව හසුරවන්න පුළුවන්කම තියෙන දැනුවත් ක්‍රියාකාරිකයෙක් ඇයි දඩේම වගේ චිත්‍රපටයක් මත යැපෙන්නේ? එතකොට ස්වර්ණමල්ල ආරච්චි වගේ නිලියක් ඇයි තමන් නිරූපණය කරපු අති විශිෂ්ට චරිතයක් ඒ චිත්‍රපටය තුළ මරණයට පත්වෙන විනාශයට පත්වෙන චරිතයක් රඟපාපු නිලියක් ඇයි එම චිත්‍රපටය දෙවන කොටසේ වෙනත් අප්‍රධාන චරිතයක් රඟපාන්නේ? එතකොට ඒ මුල් චිත්‍රපටයේ දඩයම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාපු රවීන්ද්‍රරන්දිනිය ඇයි මේ දෙවෙනි කොටසට එහෙම චරිතයම රඟපාන්න උනත් නොවෙන්නේ ඇයි? එතකොට ඒ රවීන්ද්‍ර වගේ අති විශිෂ්ට නළුවෙක් රඟපෑ චරිතයක් ජැක්සන් ඇන්තනී වගේ තවත් අති විශිෂ්ට නළුවෙක් විසින් රඟපාන්නේ කොහොමද රඟපාන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්න මේ චිත්‍රපටිය බලන්න කලින් අප තුළ නැගෙනවා. මේ චිත්‍රපටිය නැරඹීමේදීත් මා තුළේ ගැටලු නැගෙනවා. මම කල්පනා කරන්නේ මේ චිත්‍රපටිය ගැන විචාරයක් සහ මගේ මතය කීමට වෙලාසන වැඩි වුණත්
මම මේ වෛද්‍යවරයාගෙන් අහපු ප්‍රශ්නයට හු දීපු උත්තරේ හරි වැදගත් මොකද මම ඇහුවේ මේ මේ වෛද්‍යවරේ කරන සත්කම සහ එම ඒ වෛද්‍ය වෘත්තියේ ඉඳලා මේ සිනමා වෘත්තියට එනකොට මේ සිනමා කරුවෙක් බවට පත් වෙනකොට සිනමා භාෂාව හසුරුවනකොට ඔබට කොහොමද දැනෙන්නේ මේ 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 අලුත් සත්කම මේ අලුත් මේ නිර්මාණාත්මක සත්කම මේ මේ සිනමැටික් ඔපරේෂන් එක මට ඒ කරන සත්කම කරන්න ඉස්සෙල්ලා මට ඒ කරන්න යන විදිය මවා ගැනීම මයිදන්නේ මෙතනදී ප්‍රයෝජනවත් වුණා කියලා මට හිතෙනවා. මොකද එතනදීත් මම හිතන්නේ සිනමාව මම මවා ගන්න. ඒ කියන්නේ මම මේ මොන හරි සීන් එකක් ගත්තාම මේ සීන් එක මෙහෙම 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 යන්නේ ඒ ෂොට් එකෙන් ෂොට් එකට මොන වගේ ෂොට් සයිස් එකද තියෙන්නේ ඔක්කොම මට මැවිලා ඉවරයි. එතකොට මට ඒ වෙලාවට එතන වාඩිවලා මොනිටර් එකෙන් මම බලාගෙන ඉන්නේ මම මගේ හිතේ තියෙන මැවිච්ච දේ මේ ටීම් එක විසින් මට කරලා දෙනවා. වෛද්‍ය විද්‍යාව සහ සිනමාව මේ විෂයන් කිසිසේත්ම කෙනෙකුට සම්බන්ධයක් නැති පරස්පර විරෝධී විෂයන් දෙකක් අපි සංසන්දනය කරලා බලන්න පෙළඹෙන්නේ වෛද්‍ය නියෝමාල් සිනමාව දෙසට යොමු වීම කියන කාරණයත් එක්ක. අතනම සිනමාකරුවෙක් නිරත වෙන්නේ කිසියම් ඔපරේෂන් එකක කිසියම් සත්කමක ඒ නිර්මාණ නිර්මාණාත්මක සත්කමක් යම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන එක. දැන් වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍යවරයෙක් සත්කමක් කරන්නේ ශරීරයම නැත්තම් මේ 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 භෞතික ශරීරය තමයි ඔහුගේ සත්කමකට භාජනය වෙන්නේ. සිනමාකරුවෙක් කරන ඊට පිටි හත්පසින් වෙනස් මේ චරිත හොයාගෙන යනවා චරිතවලට කිමිදෙනවා මේ 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 ඔහු කරන සත්කම මේ මිනිස් සිත පිළිබඳ සත්කමක් එහෙම නැත්නම් මිනිස්සුගේ ආත්මය සත්කමකට ලක් කිරීමක් තමයි සිනමාකරුවා කරන්න කියලා අපිට අලුත් අර්ථකථනයකට එන්න පුළුවන් මේ වෛද්‍යවරයාගේ සිනමා කෘතිය ඇසුරු කරද්දී. මම හිතනවා අපේ හැම මේ ලෝකේ ඉන්න හැම එක්කෙනාටම කලාවක් දෙයක් කලාව තියෙනවා. අපිටම අජීවිදිය වලට කලාවක් තියෙනවනේ. අපිටම ගහද්දිය බලන් ඉන්න පුළුවන් පැය ගණන් සමානට ඒක ලස්සන ඉඳලා. නමුත් සමහර හැම ගහද්දියම බලන් ඉන්න බෑනේ. ඒකේ වැඩි ප්‍රේක්ෂකයක් ආකර්ෂණයක් තියෙනවනේ ඒක කලා කෘතියක් වෙනවා. ඉතින් අපි ඔක්කොම මේ ලෝකේ ඉන්න හැම එක්කෙනාම කලාකාරයෝ. පොඩි ළමෙක් වුණත් ඇවිදින ඉදී ඒකත් කලාවක්. අවිදියා බලන් ඉන්නවා. සමහර ලස්සනට ඇවිදින යනකොට ඒක කලා කෘතියක් වෙනවා. ඉතින් මම කලාව ඉතින් පරිචිතයිනම් මම තිබ්බා. ඒකෝඩ විද්‍යාව දැන් මම කරන්නේ විද්‍යාවනේ. විද්‍යාව කියන්නේ කලාවක්. ඒකත් විද්‍යාත්මක කලාවක්. දැන් මම ඒකෙන් තවත් ඔබ්බට යනවනම් මම කරන්නේ පිළිකා ශල්‍ය වෛද්‍යශිකයක්. ඒකට මම පිළිකාවක් අයින් කරවම පිළිකාව ඒ අයින් කරපු කොටස නැවතත් తీර විදියට හදා ගන්න අවශ්‍ය නැහැ. අපි හිතමු හක්කේ තියෙන පිළිකාවක් අයින් කරවම මේ හක් ඔක්කොම හදන්න ඕන. සමහර වෙලාවල් තියෙනවා තොල්වල තියෙන පිළිකාවක්. මේ තොල හදන්න ඕන තියෙන විදියට. එතන අපි ජීවමානව අමන්න ඕන ඒ ඒ මනුස්සයාව. ඒක කලාවක් නෙවෙයිද? එතන තියෙන ලොකු කලාවක්. ඉතින් මම හිතනවා මේ ඔක්කොම එකතු වෙලා තමයි මම හිතන්නේ මේකත් චිත්‍රපටිකරණයේදී මම හිතන්නේ ඒක හුඟක් පිහිටුණා කියලා මට හිතනවා මාව ට්‍රේන් වෙච්ච විද්‍යාත්මක පදනම. අපිට මෙහෙම හිතන දැන් අපිටම ශල්‍ය කර්මයක් කියලා කියන්නේ ඒ ශල්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ කිසියම් ආයුධ කිසියම් සියුම් උපකරණ පාවිච්චි කරලා කරන ශරීරයේ කැපීමක් කපලා කොටලා යමක් සෙවීම යමක් යමකට පිළියම් සෙවීම යමකට ප්‍රතිකාර කිරීම සහ රෝග නිවාරණය කිරීම කියන කාරණා ගත්තම සිනමාකරුවෙක් කරන්නේත් කිසියම් මේ තමන්ගේ රූප ශාස්ත්‍රය තුළ කරන්නේත් එවැනි සත්කමක ස්වරූපයේ කිඳා බැහිමක් ශරීරයට ආත්මයට සිතට ජීවිතයට ලෝකයට කිඳා බැහිමක් කියලා අපිට කියන්න පුළුවන්. ඔහු දඩයම කියන වසන්ත දේශේකරගේ චිත්‍රපටය මත යැපෙනවා. අනිත් පැත්තෙන් ඔහු තමන්ගේ චිත්‍රපටය තුළ වෙනමම සිනමා කෘතියක ලක්ෂණ ඔහු පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටිකරුවෙක් ඕනම චිත්‍රපටකරුවෙක් දෙවෙනි කොටසකට ඉඩ තියලා තමන්ගේ කලාකෘතිය නිම කරන්නේ නැහැ. ඒ කියන්නේ පරිපූර්ණ කලාකෘතියකින් දෙවෙනි කොටසක් හදන්න බෑ කියන මතේ මම ඉන්නේ. එවැනි උත්සාහයන්
ලෙසදීන්ස් පීවිස් වෙන්න පුළුවන් ඉනෝකා සත්‍යයන්ගෙනී වෙන්න පුළුවන් ධර්මසිරි බණ්ඩාරනායක වෙන්න පුළුවන් ඔවුන්ගේ කලාකෘතිවල දෙවෙනි කොටස් ඇසුරු කරනකොට අපි දැක්කේ එවැනි දෙවෙනි කොටස් හදන්න දරපු උත්සාහයන් තුළ අපි දැක්කේ කිසියම් පසුගාමි ලක්ෂණ මොකද ගම්පෙරළිය තරමට අපි ලෙස්ටර්ගේ යුගාන්තයට කලියුගයට අපි අකමැති වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් ඉනෝකා සත්‍යයන්ගෙන් වගේ සිනමාකාරියක් ජාත්‍යන්තරයේ දින වූ සිනමාකාරියක් සින්ඩ්‍රෙල්ලා වගේ චිත්‍රපටයකින් දෙවෙනි කොටසක් හදනවා කියලා ප්‍රේක්ෂකයන්ට ප්‍රතිඥා දුන්නට ඇයට එවැනි චිත්‍රපටයක් ඇය අපිට තින්නේ කරන්නේ නැහැ. ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ භවදුක භව කර්ම බලනකොටත් අපිට හිතුනේ එතන ආකෘතිකමය ගැටලුවක් තියෙනවා කියලා ඒ චිත්‍රපටි වෙන වෙනම රසවිඳිද්දී මෙහෙම බලනකොට වසන්ත ඔබේශේකරගේ දඩයම කියන චිත්‍රපටයෙන් දෙවෙනි කොටසක් තැනීම කියන අභියෝගයට මේ නව සිනමාකරුවා වෛද්‍ය නියෝමල් මුහුණ දෙනවා. ඉතින් මේ ඒක ජීවිතේ ආයි කරන්න දුන්නොත් කරන්න පුළුවන්ද කියලා හිතන දෙයක්.